ඉතාලියේ වෙරෝනා නුවර වාසය කරමින් සිටින ශ්‍රී ලාංකික මවක් ඇගේ 11 හැවිරිදි සහ 3 හැවිරිදි දියණියන් දෙදෙනා ඝාතනය කර නිවසින් අතුරුදහන් වීමේ පුවතක් පෙරේදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණා. ඊයේ රාත්‍රියේ වාර්තා වන්නේ අතුරුදහන් වූ ඇගේ සිරුර ගඟට පැන දිවිනසාගෙන තිබියදී හමු වූ බවයි. සැමියාගෙන් වෙන් වී වාසය කරන ශ්‍රී ලංකාවේ උපන් සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර නැමැති මෙම මව මෙම අපරාධය කර ඇති බවට සැක කරනවා. දරුවන් නිදිහානේ ඝාතනය කර තිබූ අතර 11 හැවිරිදි දරුවා පාසල් එම ප්‍රමාද වන්නේ ඇයිදයි නගර සභාවේ නිවාස භාර ක්‍රියාකරු කළ සොයා බැලීමේදී නිවසේ තිබී මල සිරුර හමු වුණා. වෙරෝනා ප්‍රාන්තයේ පෝටෝ සෙන් ප්‍රැන්කාසි හි වාසය කළ 34 හැවිරිදි නිසංසලාගේ ස්වාමි පුරුෂයා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ එක බවට පැමිණිලි කර උසාවි නියෝගයක් මත ඇය දරු දෙදෙනා සමග වෙන්ව වාසය කරන්නට පටන්ගෙන වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණු බවද වාර්තා වෙනවා. වැනිසියේ ළමා උසාවිය මෙම තීන්දුව ලබා දී ඇත්තේ 2021 ජනවාරි මාසයේ වන අතර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ගැටලු ඇති පියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් ඔහුව නිවසින් ඉවත් කිරීමට නියෝග කෙරුණා. මේ නිසා එකී සිද්ධියෙන් පසුවත් ඔවුන් අතර ප්‍රශ්න පැවති බව කියවුණා. විවිධ හේතුන් මත දුෂ්කරතාවයන්ට මුහුණ දෙන පවුල් සඳහා ස්වයන් නැගිටීමේ මාර්ග සඳහා ආධාර ලබා දෙන පවුලක් ලෙස ප්‍රදේශයේ බාර ඉතාලියානු නගර සභාව මෙම පවුල සම්බන්ධයෙන් සොයා බලා තිබුණු අතර මූල්‍ය ආධාර ලබා දීමද සිදු කර තිබුණා. 11 හැවිරිදි සැබැඳි සහ 3 හැවිරිදි සඳනි දියණියන් හුස්ම හිරකර නිදිහනේ මරා දමා මව පලා ගොස් තිබූ අතර ඔවුන් ගැන අසල් වාසීන් අතිශය කම්පාවට පත්ව ඇති බව ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයා තම විමර්ශනයේදී දැරියන්ගේ සිරුරවල කිසිදු තුවාල සලකුණක් තිබී නැතයි සඳහන් කළා. දැරියන්ගේ හුස්ම හිරකර මරා දමා ඇති බවට යම් යම් සලකුණු සොයා ගැනීමට මරණ පරීක්ෂකවරයාට හැකි වී තිබෙනවා. දැරියන්ගේ කාමරයේ එක් ජනේලයක් විවෘත කර පැවති අතර ඉන් පලාගිය සචිත්‍රා අසල ඇති කුඹුරු යාය ඔස්සේ දිවගොස් ගංගාවට පනින්නට ඇතැයි දැනට සැක කෙරෙනවා. පැය ගණනාවක් තිස්සේ කරන ලද සොයා බැලීමෙන් පසුව 34 හැවිරිදි නිසංසලාගේ සිරුර ඇගේ නිවසට මීටර් 300ක් පමණ දුරින් පෝටෝ සෑන් ෆ්‍රැන්සිස්කෝ හි ලසරටෝ අසලදී සොයා ගන්නා ලදී. වෙරෝනා නගරාධිපති ෆෙඩ්‍රිඩෝ ඝාතන සිදු ස්ථානයට පැමිණ සිටි බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිද්ධිය සිදු වූ අඟහරුවාදා උදෑසන නිසංසලා සමාජ සේවිකාවකට පවසා ඇත්තේ තම දියණියන් අසනීප වී ඇති බවයි. ගැහැණු ළමයින්ට උණ තිබෙනවා. බෙහෙත් ටිකක් දීලා ඔවුන්ට නිදාගන්න දෙන්න. මං අද යාළව ඉස්කෝලේ යවන්නේ නැහැ. යයි ඇය පවසා ඇත. ටික වේලාවකට පසු සමාජ සේවිකාව කාමරවලට ගොස් බලාදී දරුවන් ඇඳේ නිදා සිටි බවත් පෙනෙන්නට තිබූ අතර නාන කාමරයේ ආලෝකයේ දැල්වෙනු දැක ඇත. ඒ නිසාම මව බාත්รูම් එකේ ඇතුලේ යයි සිතු ඇය නැවත හැරී තිබේ. ඉන් මිනිත්තු 10කට පමණ පසු යාළි පරීක්ෂා කරද්දී මව කාමරයේ සිට නැත. ජනේලෙන් පැන ගොස් ඇත්තේ මේ අවස්ථාවේදී. ගැහැණු ළමයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදී බිහිසුණු සිදුවීම වාර්තා විය. දරුවන් ඒ වෙනුවිටත් මිය ගොස් ඇති බව කියවේ. ලැබී ඇති සාක්ෂි අනුව හැරගිය සැමියාට ඉදිරි නඩු ආරේදී දරුවන් ලබා දෙන්නට සිදුවීම ගැන ඇය විස්සෝපයෙන් පසු ඇත. එම පුද්ගලයා තමාට අයිතු ලෙස සැලකූ බව කියන ඇය ගැහැණු ළමයන් මගේ සැමියාට දෙනවාට වඩා මං ඔවුන්ව මරාගෙන මැරෙන එක හොඳයි යයි කිව්ව බව අසන්නට ඇත. කිහිප වතාවක්ම වෛද්‍යවරුන් සමග කළ සම්මුඛ සාකච්ඡා අවසානයේ ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.